ජීවිතය අපිට විවිධ බලාපොරොත්තු තියෙනවා. අපි ආසයි අලුත් විදිහට අඳින්න, අලුත් දේවල් ජීවිතේට එකතු කරගන්න නේද? එතකොට පළඳනාවන් අලුත් දේවල් එකතු කරගන්න මේ හැම අලුත් දෙයක් එක්කම ඔබේ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔබේ ජීවත් වීම සම්බන්ධයෙන් අන්න ඒ කියන බලාපොරොත්තුවට අලුත් දෙයක් එකතු කරන්න අපි හිතුවා. අද දවසේ මම යන්න හදන්නේ චශ්‍රීක වැඩසටහනෙන් අන්න ඒ වගේම තැනකට තමයි. මොකද ජීවිතේට අලුතින් දෙයක් එකතු කරගෙන මේ ඉස්සරහට දුවන ලෝකය ඇතුලේ අපිටත් අලුත් වෙන්න පුළුවන් නම් ඒ ඇතුලේ ඔබේ හීන බලාපොරොත්තු හැබෑ කරගන්න පුළුවන් නම් මම හිතනවා ඔබ ඒ වෙනුවෙන් සතුටු වෙයි කියලා. ඒ නිසා අද දවසේත් හරිත ටීවී සමගින් එකතු වෙලා ඉන්න ඔබට අපි යෝජනා කරනවා චශ්‍රීක වැඩසටහනෙන් ඔබව අපි මේ කඳවාගෙන යන්නේ ශ්‍රී ලංකන් ග්‍රැනයිට් ඇන්ඩ් මාබල් ආයතනයට. මේ ආයතනයෙන් ඔබට අවශ්‍ය ප්‍රමාණයෙන් යුතු මාබල් සහ ග්‍රැනයිට් ඔබට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ඔබේ නිවසට, ඔබේ ආයතනයට, ඔබේ ව්‍යාපාරික ස්ථානයට, හෝටල් එකකට, මේ ඕනම තැනකට. ඒ නිසා එන්න යන්න මගෙත් එක්ක අපි ආයතනය ඇතුළට ගිහිල්ලා බලමු මොනවද ඔබට ගන්න පුළුවන් කියලා. ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකන් ග්‍රැනයිට් ඇන්ඩ් මාබල් නාවල තියෙන ඒ අයගේ ප්‍රදර්ශනාගාරයට. ඉතින් මගෙත් එක්ක ඉන්නවා මෙහි කළමනාකාරතුමන් නිරෝෂන් ජයලත්ගේ මහත්මිය. අයිබෝන් කියලා පිළිගන්නවා. දැන් මට ඉස්සෙල්ලම දැනගන්න ඕනේ සාමාන්‍ය කෙනෙක්ට ග්‍රැනයිට් හරි මාබල් හරි පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ දෙයකටද කියලා. අපි සාමාන්‍යයෙන් ගත්තාම ග්‍රැනයිට් සහ මාබල් අපිට එදිනදා ජීවිතේ අපිට ඕන දෙකට පාවිච්චි කරන්න පුළුවන්. අපි උදාහරණයක් වශයෙන් ගත්තාම අපිට පෑන්ට්‍රි එකක් දාගන්න ඕන නම් ඒකේ වර්ක් ටොප් එක වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. බාත්รูම් එකේ සිංක් එක තියෙන ටොප් එක වශයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව අපිට ගත්තාම අපේ බිත්ති වලට වෝල් ක්ලැඩින්ග්ස් වශයෙන්, ඒ වගේම අපේ කවුන්ටර් එක කවුන්ටර් ටොප් එකක් වශයෙන්, ඒ වගේ අපේ එදිනදා කාරණාවල විවිධ ආකාරයෙන් අපිට මේ ග්‍රැනයිට් සහ මාබල් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි දැන් ලොකු ප්‍රවණතාවක් අපි දකිනවා මේ ග්‍රැනයිට් සහ මාබල් යොදා ගන්නවා විශේෂ කරුණු කාරණා සඳහා. එතකොට දැන් ඇත්තටම ඔබතුමාලට තියෙන ඉල්ලුමත් එක්ක කොහොමද ඒ ආකාරයේ සැපයුමක් ලබා දෙන්න පුළුවන්ද? නැත්නම් මේ ගැන ශ්‍රී ලාංකික ජනතාවට මේ ගැන හොඳ හරියාකාර දැනුමක් ඇයට ලැබිලා තියෙනවද? අද වර්තමානයේ ගත්තාම බොහෝ අයට මේ සම්බන්ධව ලොකු දැනුමක් තියෙනවා. මේ අන්තර්ජාලය හා සම්බන්ධව ගොඩාක්ම කටයුතු කරන නිසා. ඉතින් ඒත් එක්කම අපි ග්‍රැනයිට් මාබල් ඒ වගේම ටයිල්ස් අපි ගත්තාම ඔකේ පොඩි වෙනසක් තියෙනවා. අපි කොච්චර හොඳ ටයිල් එකක් දැම්මත් අපිට ඒක දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න අපහසුතාවයක් තියෙනවා. නමුත් අපි ග්‍රැනයිට් මාබල් ගත්තාම අපේ ආයතනයේ ගන්න හැම භාණ්ඩයකටම අපි අවුරුදු 10ක වගකීමක් දෙනවා. අපි A grade කියලා කියන්නේ අපිට A grade quality එකකින් අපි දෙන හින්දා. එතකොට ග්‍රැනයිට් මාබල් ගත්තාම ටයිල් එක සංසන්දනය කරනකොට දීර්ඝ කාලීනව පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා ග්‍රැනයිට් සහ මාබල් වලට. ඊට අමතරව මේක අවුරුදු 10කට 20කට 30කට 40කට අනාගතයට ගැලපෙන ආකාරයෙන් තමයි මේ natural stones එහෙම නැත්නම් granite marble අද වර්තමාන වෙළඳපොළේ අපිට ගන්න පුළුවන්. ටයිල් එක ගත්තොත් ඒක කාලයෙන් කාලයට වෙනස් වෙනවා. එතකොට ඒකේ කල් පැවැත්ම අඩුයි. නමුත් natural stones කාලාන්තරය පාවිච්චි කරන්න පුළුවන්. හොඳයි. දැන් එතුමා කිව්ව විදිහට ග්‍රැනයිට් සහ මාබල් අතර තියෙන වෙනස මොකක්ද? ඒවා කොහෙන්ද හොයාගන්නේ නේද? මේ කොහොමද මේ ග්‍රැනයිට් මාබල් හැදෙන්නේ? මේ හැමදේම අපි එය දකින ගමන් කතා කරමු කියලා මං හිතුවා. මොකද විශේෂයෙන්ම හරිත ටීවී අපිට ඔබ අපි ඔබට විශේෂ ගණයේ අත්දැකීමක් නිරන්තරයෙන් ළඟා කරන්න උත්සාහ කරනවා. ඒ නිසා නිරෝෂන් මහත්මිය අපි එළියට ගිහිල්ලාම කතා කරමු නේද? හරි.
විවිධ වර්ණ වලින් විවිධ හැඩ වලින් ඩිස්ප්ලේ එක හදලා තියෙනවා. දැන් කෙනෙක්ට ඕන වුණොත් Tamante කැමති ටෙක්ස්චර් එකක් නැත්නම් කලර් එකක් කොහොමද ඒක තෝරා ගැනීම සිද්ධ වෙන්නේ? ඇත්තටම මේ ග්‍රැනයිට් කොහොමද හොයාගන්නේ? අත්තම ගත්තොත් ගොඩාක් අය එතන කාරණාවක් තමයි මේක අපිට ඕන ඕන පාටවල් වලින් අපිට ගන්න පුළුවන් කියලා. නමුත් මේක නැචරල් ස්ටෝන් එකක් හින්දා අපිට ඕන ඕන පාටවල් වලින් ගන්න බෑ. මොකද මේක ආටිෆිෂියලි හදන දෙයක් නෙමෙයි හින්දා. ඒතකොට මේක සබහදාමෙන් අපිට ලැබෙනව පාට අනුව තමයි මේ හැම පාටක්ම මේ ස්ථානයේ තියෙන්නේ. ඒතකොට කෙනෙක්ට හිතන්න පුළුවන් මෙහෙමත් පාටවල් තියෙනවද කියලා. අනිවාර්යෙන් තියෙනවා. ඒ තියෙන දේවල් තමයි මෙතන තියෙන්නේ. මේ හැම පාටක්ම ඒකේ නැචරල් කලගත් එක්කම තමයි මේ ස්ථානයේ අපිට දකින්න පුළුවන්. හොඳයි. දැන් මේ ටිකෙන් පස්සේ එහා පැත්තේ තව කලර්ස් වගේක් තියෙනවා. එතකොට අපිට මෙතෙන්ට ආවම මේ වෙනම හදපු දේවල් ටිකකුත් තියෙනවා. ඒකනත් කතා කරන්න ඕනේ. දැන් මේ විදියට නෙමෙයිනේ මේක හැදෙන්නේ. කන්දකින් ගන්නකොට වෙනම ගලක් විදිහ තමයි තියෙන්නේ. එතකොට මේ தත්ත්වයට පත් කරන්නේ මේ අර අපේ බලපු වෙයා හවුස් වල තමයි මේ ක්‍රමවේදය අනුව. ඔව්. මේ ටික කැමැති ප්‍රමාණයකට කට් කරන්න පුළුවන්. පුළුවන්. හරි, දැන් අපි දකින්න තියෙන එක තැනකට යන්න. මේ මේ හදලා තියෙන්නේ මොකක්ද? මට ෂුට්ටක් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න. මේක ඇවිල්ලා කොෆි ටේබල් එකක් වගේ. ඒ වගේම මේක අපිට පාවිච්චි කරන්න පුළුවන් ගාඩන් ටේබල් එකක් වශයෙන්ද. දැන් මේක සම්පූර්ණයෙන්ම ග්‍රැනයිට් එකක් නේ. කොහෙවත් මේ කෑලි සම්බන්ධ කරලා මේක සම්පූර්ණ බ්ලොක් එකකින්. නමුත් කෑලි දෙකට මේක නිමවල කරලා තියෙන්නේ. টপ පාට් එක සහ බේස් පාට් එක වශයෙන්. හරි, අපි එනකොටම දැක්ක මේ ලස්සන වාසස් දෙකක් තිබුණා. ඒ වාසස් දෙක ගැන අපිට කතා කරන්න පුළුවන්. එතකොට මේ තියෙන්නේත් ඒ වගේමයි. ඔව්. මේක ග්‍රැනයිට්ද මාබල්ද? මේක ඇවිල්ලා මාබල් එකක්. මේක මාබල් සාමාන්‍යයෙන් වැඩි හරියක් ලංකාවට එන්නේ ඉතාලියෙන්. එතකොට මාබල් එක ගත්තාම ග්‍රැනයිට් එකත් එක්ක අපි සංසන්දනය කරනකොට මාබල් එකේ ශක්තිමත්භාවය අඩුයි, හැබැයි ලස්සන වැඩි. ග්‍රැනයිට් එකේ ශක්තිමත්භාවය වැඩි, හැබැයි ඒ වගේම අර මාබල් එකත් එක්ක සංසන්දනය කරනකොට ඒ ලස්සන ග්‍රැනයිට් එකෙන් පොඩ්ඩක් ගන්නවා අමාරුයි. මේ මාබල් එකේ ඩාර්ක් කලර්ස් එහෙම එනවද? එනවා. දැන් මේ මෙතනට මං ආව සාමාන්‍යයෙන් කාන්තාවකගේ විශේෂින් ලොකු හිණයක් තමයි ලස්සන කිචන් එකක් කියලා කියන්නේ. තමන්ගේ පැන්ට්‍රි එක සහ මේ අපිට බලන්න පුළුවන් උඩ හදලා තියෙන හැම එකක්ම. හැබැයි එනකොටම දකින්න තියෙන මේ මේ සිංක් එක ගැන මං කතා කරන්න හිතා. දැන් මේක ටෝටලිම තනි කෑල්ලක් තමයි දාලා තියෙන්නේ. දැන් මේ වගේ ලොකු දිග කෑලි ගන්න පුළුවන්ද? මොකද මං දැකලා තියෙනවා සමහර වාසයර පොඩි පොඩි කෑලි එකතු කරලත් මේක හදා. සමස්තයක් වශයෙන් ග්‍රැනයිට් එකේ ලස්සන තියෙන එකේ ජොයින්ට් අඩු වෙන තරමට. එතකොට අපිට සාමාන්‍යයෙන් අපි ළඟ දැන් අවේලබල් තියෙන සයිසස් සාමාන්‍යයෙන් අඩි 10ට වැඩි 10 අමාර 11 වගේ සයිසස් අපිට දෙන්න පුළුවන්. එතකොට අඩි 10ක වගේ පැන්ට්‍රියක් මේ වගේ තනි ෂීට් එකකින් දාපුවාම අපි එලිස්තර නම් බලනකොට මේකේ පේන ලස්සන වැඩි. ඉතින් ඒ හින්දා හැම කෙනෙක්ගේම ඉක්මනටම ඇහැ අල්ල ගැනීම හැකියාවක් තියෙනවා. ඒ ආකාරයෙන් නිමවීමකින් අපි ඒක සම්පූර්ණ කරනකොට. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එකක් තමයි ලිෆ්ට් එක. ලිෆ්ට් එකත් ඒ විදිහටම හදන එක. මේත් මාබල් එකක්. මං කැමති ඔබතුමා මෙතනට ඇවිල්ලා මට කියලා දෙනවා නම් කොහොමද මෙතන මේ සිද්ධ වෙලා තියෙන කාරණාව? ඔව්, මේක ඇවිල්ලා ඉතාලියෙන් එන මාබල් එකක්. මේක අපිට හඳුන්වන්නේ එම්පරාඩෝ ඩාක් කියලා. ඉතින් මේ මාබල් එක ගත්තාම මේකේ අර මං කියෝ සාක්ෂි අතින් බලනකොට පොඩ්ඩක් මේක වෙනස් අඩුයි. එතකොට ඒකම අපිට ඇඩ්වාන්ටේජ් එකක් වෙලා තියෙනවා අපේ මේ නිමවුම අලංකාරවත් කරගන්න. මොකද අපි මේක බිත්තියට අලවලා මේක අපි කියන කට්ටන් පොලිෂයක් කරනවා කියලා. ඒ කට්ටන් පොලිෂයක් අපි කරපුවාම මේකේ ජොයින්ට් එකක් මුකුත් අපිට අතට හවු වෙන්නේ නැහැ. ඒතර අපි එලියෙන් බලපුවාම හොඳ ලස්සන නිමාවක් මේකේ අපිට දකින්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාව තමයි අපි මේකේ අලංකාරය පිණිස අපි අරගෙන තියෙන්නේ. නමුත් ග්‍රැනයිට් එකක් ගත්තාම අපිට මේ ආකාරයෙන් සම්පූර්ණ නිමවුම ගන්න බෑ. මොකද ඒකේ හાર્ඩ්නස් එක වැඩි හින්දා ශක්තිමත්භාවය වැඩි හින්දා මේ ආකාරයෙන් සියුම්ම එක සම්පූර්ණ කරන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. නමුත් මාබල් එකේ
ඒ අවස්ථාව අපිට තියෙනවා. එතකොට දැන් ওই ග්‍රැනයිට් වල සහ මාබල් වල මිල අතර වෙනස ගැන කතා කරොත් දැන් මේක අන්කොමන් කියලා කියවනේ. ඒකේ ඒ අන්කොමන්නස් එක අනුවද ගාන වෙනස් වෙන්නේ එහෙම නැත්නම් වෙන ක්‍රමවේදයකට. සාමාන්‍ය ග්‍රැනයිට් මාබල් ගත්තාම ගොඩාක් ග්‍රැනයිට් ලංකාවට පැමිණෙන ඉන්දියාවේ. මාබල් වැඩි හරියක් ඉන්නේ ඉතාලියේ සහ එහා මේ යුරෝපීය රටවල් වලින්. එතකොට අපි මේක ගත්තාම මේකේ පාට අණුව ඒකට මිලක් එක්කහුව වෙනවා. දැන් මේ වගේ පාටක් අපි ගත්තොත් මේක සාමාන්‍ය මාබල් එකකට වඩා බේජ් කළ මාබල් එකකට වඩා මිලෙන් අධිකයි. ඉතින් ඒ ආකාරයෙන් තමයි ඔක මිල තීරණය වෙන්නේ. දැන් කොහොමද තමන්ගේ රූම් එකට තමන්ගේ කිචන් එකට තමන්ට කැමතිම තැන් වලට ඔබ මේ විදිහේ මාබල් එකක් හරි නැත්නම් ග්‍රැනයිට් එකක් හරි පාවිච්චි කරන්න කියන එක ඒ සිහිනේ ඔබ මේ වෙනකන් හදවතින් දැක්කනම් ඇස් දෙකෙන් මේ හිණිය පෙන්වන්න අපි සූදානම්. අද අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකන් ග්‍රැනයිට් ඇන් මාබල් ආයතනයට නාවලෝන්ගේ ප්‍රදර්ශනාගාරයට. අපි ඉහළ මහලට ගිහිල්ලා බලමු කොහොමද අර මං කියෝ කාරණාව ඇත්තටම දකින්න තියෙන්නේ කියලා. මේ අනතුරු අපි නැවතත් ඔබ සමගින් එකතු වෙනවා ශාස්ත්‍රීය වැඩසටහනින් හරිත TV සමග. දැන් අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රී ලංකන් ග්‍රැනයිට් ඇන් මාබල් කම්පැනි එකේ නාවල තියෙන යාගේ ප්‍රදර්ශනාගාරයට. අපි කලින් පොරොන්දුවක් දුන්නා උඩට යනවා කියලා ලිෆ්ට් එක පාවිච්චි කරන්න නැතුව ස්ත්‍රාවේක පාවිච්චි කරන්න හේතුව නිරෝෂන් මහත්මයා මගෙතක ඉන්නෝ මේ ස්ත්‍රාවේක හදලා තියෙන්නෙත් ග්‍රැනයිට් වලින්. දැන් මේක ග්‍රැනයිට් වලින් හදලා තියෙන්නේ. මම පොඩි දෙයක් තමයි මම එකහු කරන්න කැමති මේ තියෙන සෙටප් එකත් එක්ක. අද වර්තමාන සමාජය තුළ කොරෝනාත් එක්ක අද මිනිසුන්ගේ ගෙවල් වලට යන්න පොඩි අපහසුතාවයක් තියෙනවා. ඔව්. ඉතින් අපි කරපු දෙයක් ක්ලයන්ට් කෙනෙක්ට පෙන්වන්න අමාරුයි ඒ කාරණාව නිසා. ඉතින් අපි තීරණය කළ ආයතනයක් වශයෙන් මේ කන්සෙප්ට් එක අපි වෙනස් කරලා එකම වහලක් යට කස්ටමර් කෙනෙක්ට අවශ්‍ය කරන හැම දෙයක්ම ප්‍රදර්ශනය කරන්න. හරි. ඉතින් ඒ දෙයක් තමයි දැන් ඔබ මේ ස්ථානයේ දකින්නේ. මේ ස්ථානයේ අපි දකින්නේ ග්‍රැනයිට් එකකින් කොහොමද ස්ටයර්කේස් එකක් කරොත් ඒකේ නිමාව කොයි ආකාරයෙන්ද එන්නේ කියලා තමයි අපි මේ ස්ථානයේ පෙන්වන්න කරලා තියෙන්නේ. දැන් සමහර අය මේ විදිහට ටෝටල් එකම මේ ග්‍රැනයිට් එකක් යූස් කරනවා. සමහර ටොප් එක විතරක් පාවිච්චි කරනවානේ. හොඳයි. දැන් මෙතන ඉඳලා කලර් එක චේන්ජ් වෙනවා. දැන් සමහර මේ ටෝටල් එකම ග්‍රැනයිට් එකක් විදිහට තික්නස් එක වැඩියෙන් ගන්නවා. සමහර ටොප් එක විදිහටත් තියෙනවානේ. එතකොට දැන් හොටෙල් එකේම අපි දැන් දකිනවා ගොඩක් හොටෙල්ස් වල එහෙම මේ පාවිච්චි කරන මේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. ගෙවල් වලටත් එහෙමයිනේ. අර අන්කොමන් විදියට අපේ ගෙදර විතරයි මේක තියෙන්නේ කියලා. එතකොට මේවා තියෙන ප්‍රමාණ නිරෝෂන් මහත්මයා ඉවර වුණොත් දැන් හොටෙල් එකක නම් පාවිච්චි කරපු ටික ඉවර වුණොත් මොකද කරන්නේ? අරන් තියාගන්න ඕනේද කොහොමද ඒක තියෙනවා? ඒක ඉවර වෙනවා කියලා කියන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපි ගත්තාම ෂිප්මන්ට් එකෙන් ෂිප්මන්ට් එකට කොහොමත් අපි කියනවා කලර් වේරියේෂන් එකක්. එනවා. එතකොට අපි ගොඩාක්ම කරන්නේ දැන් උදාහරණයක් වශයෙන් අපි යම් කෙනෙක්ගේ ගෙදර පොලව දාලා අවුරුදු 3කට හරි 5කට හරි 10කට හරි පස්සේ එයා කිව්වොත් තවත් කෑල්ලක් මට මේකට ඕනේ කියලා ඒ තිබ්බ කෑල්ලම අපිට දෙන්න හැකියාවක් නැහැ. මොකද මේක නැචරල් ප්‍රොඩක්ට් එකක් කියන්නේ. ඒතොර වේරියේෂන් එකක් තියෙනවා. ඉතින් ඒකට අවස්ථාවේ අපි මොනවද කරන්නේ? අපි ඒකට ළඟින්ම යන එකක් තමයි අපිට ඒ ස්ථානය සම්බන්ධ කරන්න පුළුවන්. ඉතින් ඒක මගහරව ගන්න අපි සාමාන්‍යයෙන් පොලවක් කරනවා නම් වැඩිපුර කෑල්ලක් අරගෙන තියාගත්තට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක වාසිදායක අවස්ථාවක් වෙනවා ඉදිරි කාර්යය සඳහා. මේ දැන් ඔන්න අපි අර කිව්ව හදලා තියෙන නිවසක් වගේ ඔබට දකින්න පුළුවන්. එතනට අපි ඇතුළේලා ඉන්නේ. සාමාන්‍යයෙන් ග්‍රැනයිට් හරි මාබල් හරි යූස් කරනවා නම් මේ කලර්ස් මාරු වෙන එක ළඟ ළඟ ඒක ස්ටයිල් එකක් නේ. ස්ටයිල් එකක්. එකම පාටින් තියෙනවනේ කියන්නේ. නෑ. එකම පාටින් තිබ්බොත් මිනිස්සුන්ගේ ඇහැ යන්නේ නැහැ එතනට. අර වේරියේෂන් එකක් තියෙනකොට තමයි ඒගොල්ලන්ගේ ඒ ලස්සනක් තියෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ගේ ඇස් ඉක්මනටම අපි කියන අයි කැචින් කියලා. ඒ ආකාර දෙයක් වෙන්නේ අර විවිධත්වයක් තිබුණොත් විතරයි. නැත්තම් ඒකාකාරී ස්වභාවයට හැමදේම තිබ්බොත්
ඒක එච්චර රහක් නෑ. ඒක තමයි. දැන් රහක් ගැන කිව්ව හින්දා මම කල්පනා කරේ ජීවිතේ හීන ගැන කතා කරනකොට ලස්සන නිවසක් හැම කෙනෙක්ගේම හීනයක් වෙනවා. එතනින් එහාටත් අපි චුට්ටක් ගියොත් එහෙම දැන් සමහර අය කියනවානේ අනිත් අය අඳිනේවා මං අඳින්න කැමති නෑ. අනිත් අයගේ කරනේවා මං කරන්න කැමති නෑ. අනිත් අයගේ දින ටයිල්ස් වලට මං කැමති නෑ. අපි අර ලිමිටඩ් එඩිෂන් ක්‍රමයට යනවානේ නේද? සමහර වෙලාවට අපි කොහෙන් හරි මේ ඇඳුමක් හදන්න කොහෙන් හරි වෙනමම රෙදි කෑල්ලක් ගෙනල්ලා අපිටම ආවේනික වෙච්ච ඇඳුමක් ඇඳ ගන්න වෙලාවල් අපි දැකලා තියෙනවා. දැන් ඒ වගේ ලොකු ප්‍රවණතාවයක් එක්ක මෙතන නම් මට හරි ආසයි හිතුණා ග්‍රැනයිට් වලින්ම ලස්සන නිවසක් හදාගන්න තිබුණා නම් කියලා. මට දැන් මේ ටික පැහැදිලි කරන්න මෙතන මොනවාද අපිට මාබල් සහ ග්‍රැනයිට් පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මේ ස්ථානයේ වැඩිමක් තියෙන්නේ අපි මාබල් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මම අර මුලදී කිව්වා ග්‍රැනයිට් එකත් එක්ක මාබල් එක කම්පෙයර් කරනකොට මාබල් එකේ ලස්සනක් තියෙනවා. එතකොට නිවසකට ගත්තාම මාබල් දාපුවාම හරි කූල් එකක් තියෙනවා ප්‍රධාන දේ. ඒ වගේම ඇහැට හරි සනීපයි. පොඩ්ඩක් අර ව්‍යාකූලක ගතියෙන් පොඩ්ඩක් අඩුයි. මොකද මාබල් ඉතින් මෙතන ඇවිල්ලා වාඩි වුණාම ඒ පොළව ඒ වගේම අනිත් තියෙනව හැම කාරණාවක් එක්කම අපිට කලබලයක් දැනෙන්නේ නැහැ. හරි කාම් සිටුේෂන් එක තමයි අපිට ෆීල් වෙන්නේ. ඉතින් ඒ හින්දා ගේකට ගොඩාක්ම අපි රෙකමෙන්ඩ් කරන්නේ මාබල් එකක් දැම්මොත් ලස්සනයි. මට හරි හිත ගිය තැනක් තිබුණා. මම එතනට ඔබතුමාව එක්කගෙන යන්න කැමති. මේ අපි හැමෝම ආගම මොකක් වුණත් වාදින පුදන තැන ලස්සනට තියාගෙන ඉන්නවා. එතනත් හරි ලස්සනට හදලා තියෙනවා මට පේනවා. මේ ගැනත් අපි චුට්ටක් කියමු. අනිවාර්යයෙන් මේ ස්ථානයේ අපි පාවිච්චි කරලා තියෙන්නේ බුදුමැදුරු සඳහා මාබල්. මම අර කිව්වා වගේ අපිට ඇහැට ඒ වගේම අපේ ගතට අපේ සිතට හරිම කාම් ඉෆෙක්ට් එකක් තමයි මාබල් එකෙන් එන්නේ. ඉතින් ඒ දේ හින්දා තමයි අපි වැඩි වශයෙන්ම මාබල් පාවිච්චි කරලා තියෙන්නේ. අපේ ආගම කොයි ආකාරයෙන් වුණත් ඒ සඳහා අපි වදින පුදන තැනට ඒ ආකාරයෙන් ඉෆෙක්ට් එකක් අපිට ඕනේ හින්දා. දැන් මේ තියෙන්නේ තර කලින් කතා කරා වගේ මාබල් එකක්. එතකොට මේක වෝල් හැංගින් හින්දා අර ලොකු කිව්ව ස්ට්‍රොංග්නස් එක අපිට අදාළ වෙන්නේ නැහැනේ. ලස්සන කිචන් එකක් තියෙනවා. දැන් ගෑනු ළමෙක් වුණාම ලොකු ඔළුවට දැනෙන දෙයක් තමයි කිචන් එක ලස්සන තියාගන්න ඕනේ කියලා. කාන්තාව හැමතිස්සෙම කියන්නේ හස්බන්ඩට ඔයා ඉදිරියට ඕන විදිහට හදාගන්න මට කිචන් එක මට කැමති විදිහට හදලා දෙන්න කියලා. මේ ටික කියන්නේ. ඉතින් මෙතන අපි කරලා තියෙන්නේ හැමෝම කැමති ලස්සන ගෙයක් වගේම ලස්සන පෑන්ට්‍රි එකක් තබා ගන්න. ඉතින් ඒ සඳහා අවශ්‍ය කරන වටපිටාව කොහොමද මාබල් වලින් අපි මේක අලංකාරවත් කරන්නේ කොයි ආකාරයේ සෙටප් එකක් අපිට ගැලපෙනවද? ඒ ආකාරයෙන් තමයි අපි මේ ස්ථානේ නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මෙතනට එන ඕනම කෙනෙක්ට මාබල් එකක් දැම්මොත් මගේ පැන්ට්‍රි කොයි වගේ ලුක් එකක් එනවද කියන දේ බලාගන්න තමයි අපි මේ සෙටප් එක සම්පූර්ණයෙන්ම කරලා තියෙන්නේ. මම විශ්වාස කරනවා මේ වීඩියෝ දර්ශන හරිත ටීවී හරහා දකින ඔබට දැන් හීන අලුත් වෙලා ඇති නේද? වෙනස් විදිහ හැඟීමක් ඇවිල්ලා ඇති. අනේ මගේ නිවසෙත් මට පුළුවන් තැනකට මාබල් එකක් නැත්නම් ග්‍රැනයිට් එකක් කරා මේ වගේ අලුත් බවක් එකතු කරගන්න පුළුවන්ද කියලා. ඔව් පුළුවන්. ඔබ මේ තිරයේ දකින දුරකථන අංක වලට කතා කරන්න. ඒ වගේම ඔබට ඇවිල්ලාම මේ හදලා තියෙන මේ ඔබට පෙන්වන්නම නිර්මාණය කරලා තියෙන මේ කොටස බලලම අදහසක් ගන්න. මම විශ්වාස කරනවා ඔබ මේ සියල්ල සීමිත ඒ අදහසත් එක්කම මිලදී ගන්නවම කියන අදහසත් එක්කම ඔබ ඇවිල්ලා මේ ටික දකින්න නම් හොඳයි කියලා. මේ තියෙන පැන්ට්‍රි එක මේ ටොප් එක මේ ඔක්කොම හදලා තියෙන්නේ මාබල් වලින්. මාබල් වලින්. එතකොට ඔබට පුළුවන්කම තියෙනවා ඒ අවශ්‍ය සියල්ල හරියටම නාවල මට කියන්න මෙතන එන විදිය. අපි නුගේගොඩ ඉඳන් ගත්තොත් නුගේගොඩ පැත්තේ ඉඳන් නාවල පැත්තට අපි එන්න ඕනේ. වැලිපාකේ පහු කරලා මීටර 200ක් විතර එනකොට කොමර්ෂල් බැංකුව හම්බ වෙනවා. හරියටම කොමර්ෂල් බැංකුවේ පාරෙන් අනිත් පැත්තේ තට්ටු හතරක අපේ බිල්ලිම තියෙනවා. ඉතින් ඔබට පුළුවන් ඇවිල්ලා අවශ්‍ය කරන ආකාරයෙන් මේ හැම දෙයක්ම කරගන්න. හරි. මං කියවන ශ්‍රී ලංකන් ග්‍රැනයිට් ඇන් මාබල් SGM. හරිද? SGM කියන ෂෝට් නේම් එකනොත් අපිට මේ බලන්න පුළුවන්. වොෂ්රූම් එක ඇතුළටත් චුට්ටක් ගිහිල්ලා බලමු නේද? මං හිතනවා වොෂ්රූම් එක ඉස්සලා බෙඩ්රූම් එක බලලා ඉමු. හරි. බෙඩ්රූම් එකට යන්න අපි. Thank you.
මට නම් දැන් මගේ හිනේ නම් අලුත් වෙලා තියෙනවා මම හිතනවා ශ්‍රී ලංකන් ග්‍රැනයිට් ඇන් මාබල් ආයතනයත් එක්ක ඉඳලා ඔබේ හිනත් අලුත් කරගන්න ඔබට පුළුවන් වෙයි මේ දර්ශනත් එක්ක මෙතන ඉඳලම පටන් ගන්න. හරි. මේක අපේ නිදන කාමරය. ඕනම කෙනෙක්ගේ අපි කියන ලෝකේ කොහේ ගියත් ගෙදර ඇවිල්ලා ඇඳේ නිදාගත්තාම තමයි ඒ සපෝට් නිඳ අපිට දෙන්නේ. ඒතකොට සපෝට් නිඳ අපිට ලබා ගන්න ඇඳ විතරක් හොඳට තිබ්බට මදි. අනේත් අපේ වටපිටාවත් ඒ ආකාරයෙන්ම ලස්සනට තියෙන්න ඕනේ. ඉතින් ඒ ආකාරي කන්සෙප්ට් එකක් තමයි අපි මෙතන හදලා තියෙන්නේ. මෙතන අපි අපේ ප්‍රොඩක්ට් එකට අමතරව මෙතනට එන අපේ පාරිභෝගික භවතුන්ට ඒගොල්ලන්ට බෙඩ්රූම් එකක් කොයි ආකාරයේද වෙන්න ඕනේ කියන අයිඩියා එකක් ගන්න අපි අවශ්‍ය කරන දේවල් අපි මෙතන සලසලා තියෙනවා. එතකොට තමාගේ බෙඩ්රූම් එක ලස්සන කරගන්න මෙතනටත් ඇවිල්ලා හොඳ පොයින්ට් එකක් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බලන්නකෝ මේ ඇඳ සම්බන්ධයෙන් ඔබට පේන්න තියෙන දේ මම හිතනවා ඔබ සතුටු වෙයි කියලා. මේක මේ හරිම මේ ලයිට් කලර් එකක්. අර කාම් කලර්ස් හිත නිවෙන කලර් එකක් තමයි මේ බෙඩ්රූම් එකට යොදාගෙන තියෙන්නේ. ඉතින් මේ වගේ මාබල් නැත්නම් ග්‍රැනයිට් ඔබේ ගෙදරට ඔබට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් ඔබේ ආයතනයට ඔබට පාවිච්චි කරන්න පුළුවන් නැත්නම් හෝටල් එකක් රෙස්ටෝරන්ට් එකක් මේ ඕනම දෙයකට ටිකක් වෙනස් විදිහ දෙයක් කරන්න බලාපොරොත්තු වෙන අය නවීනත්වයට එක්ක එකතු වෙන්න කැමති අය ඔබට මම යෝජනා කරනවා මේ ඔබට පුළුවන් තෝරගන්න ශ්‍රී ලංකන් ග්‍රැනයිට් ඇන් මාබල් ආයතනය නාවල තමයි ඇයිගේ ප්‍රදර්ශනාගාරය තියෙන්නේ. දැන් අපි වොෂ්රූම් එකට තමයි යන්න හදන්නේ. වොෂ්රූම් එකේ මොන වගේ දේවල්ද අපිට දකින්න පුළුවන් කියලා අපි බලමු. දැන් නිරෝෂන් මහත්මයා මට කියන්නකෝ මේ වොෂ්රූම් එකේ වෝල් එකේ ඉඳලා එතකොට සිංක් එක තියෙන තැනට වෙනකම් මේ හැම එකක්ම අපිට යූස් කරලා තියෙන්නේ මොනවාද? ඔක්කොම ග්‍රනයිට් තියෙන්නේ. පොළොව ඔක්කොම සම්පූර්ණයෙන්ම අපි නිමවලා තියෙන්නේ ග්‍රනයිට් වලින්. මේකට අපි කියනවා රෆ් ග්‍රනයිට් එක කියලා. මොකද සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල් වල අර ඩ්‍රයි බාත්รูම්ස් කියන කන්සෙප්ට් එක පොඩ්ඩක් අඩුයි. ගොඩක් වෙඩ් බාත්รูම්ස් තමයි තියෙන්නේ. ඉතින් අද වෙඩ් බාත්รูම් මේක අපි ග්ලොස් ෆිනිෂ් එකේ තියෙන ටයිල් එකක් අපි දැම්මොත් හරි ග්‍රැනයිට් එකක් දැම්මොත් ලැස්සන්න පුළුවන් අවස්ථාවන් වැඩි. ඒ නිසා අපි මොනවද කරේ මේකට අපි රෆ් ග්‍රැනයිට් එකක් දාලා තියෙනවා. ඊට අමතරව මේක අපි සීල කරලා තියෙනවා. එතකොට මේකට වතුර උරා ගැනීමේ සම්භාවිතාව බිඳුවයි. ඉතින් ඒ හින්දා අපිට ඒ සම්බන්ධව බයක් වෙන්න දෙයක් නැහැ. ඉතින් අපිට ඒ ලැස්සන ප්‍රශ්නෙටත් විසඳුමක් එක්ක තමයි අපි මේ ස්ථානයේ පොළොවට ග්‍රැනයිට් පාවිච්චි කරලා තියෙන රෆ් ග්‍රැනයිට් එක. ඔව් දැන් ටිකක් වයසක නේද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ආච්චි කෙනෙක් සීයා කෙනෙක් ඉන්නවනම් මේ වගේ ක්‍රමයක් ඔබට භාවිත කරන්න පුළුවන්. මොකද ඒ අය ලිස්සනවා ඒ නිසා ටයිල්ස් දාන්න බෑ වගේ බයක් පොඩි දරුවෙක් හිටියා වුණත් නේද. ඉතින් තාක්ෂණයේ පැත්තනොත් මම හිතනවා ඔබට මේ වගේ තීරණයක් ගන්න එක හොඳයි කියලා. තව ෆ්ලෝ එකක් තියෙනවා අපි එතෙන්ටත් යනවනේ. එතනිනොත් අපිට අලුත් දේවල් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ මේසයක් ලස්සනට නිර්මාණය කරගන්නත් ඔබට පුළුවන්කම තියෙනවා. මේකට ෆ්‍රේම් එකත් එක ඔබවන්නත් පුළුවන්කම තියෙනවා නැත්නම් ෆුල් ටොප් එකම හදන්නත් පුළුවන්. නෑ ඔබවන්නත් පුළුවන්කමක් තිබෙනවා. හොඳයි ගොඩක් දේවල් ඔබට දකින්න පුළුවන්. හරිම ලස්සනයි. ඒක තමයි ප්‍රධානම කාරණාව. හිත නිවෙනවා අපි අර ඒ ලස්සනට දෙයක් එකතු කරගන්න සහ කල්පපැවැත්ම. ඔබ මේ වෙනුවෙන් යම් කිසි ආකාරයක මුදලක් වියදම් කරාට ඔබට කවදක්වත් පසුතැවෙන්න වෙන්නේ නැහැ. අවුරුදු 10ක් විතර ඔබට වගකීමම මේ ආයතනය හරහා ලැබෙනවා. හරිම ලස්සන නිවසක් කියලා මම කිව්වොත් දැන් නිවසකට සමාන විදිහට නිර්මාණය කරපු නාවල තියෙන ශ්‍රී ලංකන් ග්‍රැනයිට් ඇන් මාබල් ආයතනයට ඒ අයගේ ප්‍රදර්ශනාගාරයට අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් අද දවසේ ශාස්ත්‍රීය වැඩසටහන මින් නිමාවට පත් කරන්න වෙනවා. අපිට ලැබිලා තියෙන කාල වේලාවත් එක්ක හැබැයි තව බලාපොරොත්තුවක් අපි දෙනවා. කොහොමද මේ ග්‍රැනයිට් සහ මාබල් හොයාගන්නේ? එතකොට ඒවා කොහොමද මෙච්චර ලස්සන නිර්මාණයක් බවට පත් කරන්නේ? කොහොමද මේ කපන්නේ කොටන්නේ පොලිෂ් කරන්නේ මේ හැම දෙයක් ගැනම අපි ඔබත් එක්ක බෙදා හදා ගන්නවා අපේ මීළඟ වැඩසටහනින්. ඒ අතරතුර ඔබට විශේෂයෙන්ම කියන්න ඕනේ ඔබට ආසාවක් තියෙනවා නම් ඔබේ ආයතනය ඔබේ නිවස එහෙමත් නැත්නම් හෝටල් එකක් හරි රෙස්ටෝරන්ට් එකක් හරි මේ වගේ ඕනම තැනකට ග්‍රැනයිට් සහ මාබල් යොදා ගන්න ඔබට ඒ අවශ්‍ය කරන සියලු කරුණු කාරණා සිදු කරගැනීමේ හැකියාව ශ්‍රී ලංකන් ග්‍රැනයිට් ඇන් මාබල් ආයතනය ලබා දීලා තියෙනවා. ඔබට මේ තිරේ දකින්න දුරකථන අංක වලට කතා කරන්න සහ ඔබට අවශ්‍යතාවය තියෙනවා නම් ඒ සියලු තොරතුරු ලබා ගන්න පුළුවන්කම තියෙනවා කියලා අපි මතක් කරනවා. එහෙනම් අදට ශාස්ත්‍රීය වැඩසටහනෙන් අපි සමුගෙන යනවා. ලබන සතියේත් මෙවන් වූ වැඩසටහනකින් ඔබත් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙනවා.